ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය අද ප්‍රථම වතාවට මාධ්‍ය හමුවක් පැවැත්වුවා. ශ්‍රී ලංකන් න්‍යායලයින් ආයතනයේ නැවත ලාභ ලැබෙන තත්ත්වයකට පත්වනකම් අපිට වැටුප් සහ වේතන ලබා ගැනීමේ හැකියාවක් නැහැ. මණ්ඩලයේ සිටින සියලු දෙනාම මේ වෙනකොට සේවය කරන්නේ ස්වේච්ඡා සේවකින් විදිහටයි. අපි සියලු දෙනාම වැටුප් සහ වේතන රහිතව වැඩ කරන අතර මට ලබා දී ඇති නිල රති අපේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහාවත් අපි භාවිත කරන්නේ නැහැ. අපිට පෙන්වන්න අවශ්‍යයි ගොන් සමාගම් කර්මාන්තයට කවුද අපි සමග සිටින්නේ කියන එක. ඔවුන් තමයි මේ කර්මාන්තයේ ඉදිරියේදී කැපවීමෙන් කටයුතු කරන්න සූදානම් වෙලා ඉන්නේ. ගුවන් සමාගමේ මණ්ඩලයේ සිටින පුද්ගලයන් දෛනික වැඩ කටයුතු වල නිරත වෙන්නේ නැහැ. ඒක කළමනාකාරීත්වයේ රාජකාරියක්. පාලනය කිරීම අධීක්ෂණය කිරීමේ කාර්යභාරයත් අපිට හිමි වී ඇති කටයුතු. අපි ඉල්ලන්නේ යන්නේ අපිට පැහැදිලි ඉලක්කයක් ලබා දෙන්න ඕන. To see that management is competent to deliver those objectives which we will do. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා මෙහිදී වත්මන් තත්ත්වයේ පිළිබඳව අදහස් පළ කළා. Today the airline is incurring losses. ගුවන් සමාගම පාඩු ලැබමින් විශාල ලෙස පාඩු ලැබමින් ඉන්නේ. පසුගිය වර්ෂයේ සිදු වූ පාඩු අපි අවසන් කරනකොට තිබ්බේ ආසන්න වශයෙන් කිව්වොත් ඩොලර් මිලියන 100ක් විතර වෙනවා. ඒ වගේම අපිට මිලියන 750ක විශාල ණය ප්‍රමාණයක් තියෙනවා. සමහර උපදේශකයන් විසින් ඇතැම් ගුවන් ගමන් සඳහා යොදවා ඇති ගුවන් යාන සුදුසු නොවන බවත් අපි කිව යුතුයි. ඉතින් බොහෝ වෙනස්කම් සිදු කළ යුතු අතර එම වෙනස්කම් ඉතාම උනන්දුවෙන් සිදු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කාර්ය මණ්ඩලයේ සේවක ප්‍රමාණයත් ඉතාම වැඩි. ඒකත් එක ගැටලුවක්. Of turning around